COVID-19 വൈറസ് അസാധനീയ ഒത്തനത്തെക്കുട്ട് ഹുസ്മ കെടീമ പാസുകരണ യാത്രയ വെന്റിലേറ്റർ ലബാദീമ ഓഹുകെ മരണയ പരാജയക്കുട്ട് ജീവിത സാധിക കിരീമട ഹേതുവേ ഹകി എഹ തെവന യാത്രയക പേട ലബാദുന്നത് ඇතම් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි අවස්ථාවලටද මුහුණ දීමට සිදු වෙනවා. ජෙනිටා නිට්ලා නම් බ්‍රිතාන්‍ය හෙදියගේ නිල කාර්යයන් වන්නේ එවැනි වෙන්ටිලේටර් යන්ත්‍ර පහසුකම් රෝගියාට පළක් නොවන අවස්ථාවකදී එය අක්‍රිය කිරීමයි. 42 වරුදි ජොනිටා ලන්ඩන් නගරයේ පිහිටි රෝයල් ෆ්‍රී ආරෝග්‍ය ශාලාවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන හෙදියගේ. ඇය දැඩි සත්කාර අංශයේ විශේෂඥ හෙදියක ලෙස වසර 10ක කාලයක් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ කටයුතු කරන්නේය. මේ රැකියාව හරිම වේදනාකාරී සිත කම්පාවට පත් කරන්නක්. සමහර අවස්ථාවල මට හිතෙලා තියෙනවා මම සමහර මරණවලට යම් ආකාරයකින් වගකිව යුතුයි කියලා. ජොනිට එහෙම සඳහන් කරලා තිබුණා. කොරෝනා වෛරසය ආසාදිතව රෝගියෙකුගේ පෙනහැල්ල දුර්වලව අක්‍රිය වෙන අවස්ථාවන්හි සිරුරක ආශ්වාස ප්‍රශ්වාස කාර්ය වෙන්ටිලේටර් යන්ත්‍රයකට පැවරෙනවා. කොරෝනා රෝගියාට වෛරසයට එරෙහිව තවදුරටත් පුරබැදීම සඳහා එමගින් තවත් කාලයක් ලැබෙනවා. එහෙත් ඇතම් අවස්ථාවන්හි එම කාලය ප්‍රමාණවත් නොවීමටද ඉඩකඩ පවතිනවා. සොයාක් නොලබන රෝගියෙකුට සම්බන්ධ කර තිබෙන වෙන්ටිලේටර් යන්ත්‍රයක් අක්‍රිය කිරීමේ තීන්දුව ගැනීමේදී වෛද්‍ය කාර්ය මණ්ඩල ඊට දුෂ්කර මොහොතකට මුහුණ දෙනවා. එවැනි තීන්දුවක් අනුලපන්නේද කරුණු රාශියක් දෙඩිව සැලකෙල්ලට ගනිමින්. රෝගියාගේ වයස, ඔහු පීඩා විඳින වෙනත් කරුණු, සෞඛ්‍ය ප්‍රශ්න, ඔවුන් COVID-19 වෛරසයට ප්‍රතිචාර දක්වන ආකාරය සහ වෛරසයෙන් බේරීම අතින් අදාළ රෝගියාට ඇති අවස්ථා ලාභය වැනි කරුණු එවැනි අවස්ථාවන්හිදී දැඩි වශයෙන් සැලකිල්ලට ගනු ලැබෙනවා. ගිය අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ එක් උදැසනක ජොනිටා හෙදිය කැඳව වූ අධි සත්කාර ඒකකයේ රෝගීන් ලියාපදිංචි කරන නිලධාරියා එදින ඇයගේ නිල රාජකාරි පිළිබඳව දැනුවත් කළා. ඇයට එදින පැවරුණු පළමු නිල කාර්ය උනේ COVID-19 වෛරසය ආසාදිතව සිටි වයස අවුරුදු 50 කනක් වූ වෙනත් හෙදියක් සඳහා සැපයුමින් තිබූ ප්‍රතිකාරය නතර කිරීමයි. කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් අප්‍රේල් මස මුලදී බලපැවැත්වුණු රෙගුලස්සෙ අනුව පවුලේ සමාජිකයින්ටත් මියතමින් සිටින රෝගියෙකු බැලීමට අවසර නොලැබුණා. ඒ අනුව ජොනිටා හට සිදු වූයේ කොරෝනා වෛරසය අසාධිතව මරණාසන්නයේ සිටි හෙදිය සම්බන්ධයෙන් ගැනීමට යන ක්‍රියාමාර්ගය දුරකථනය ඔස්සේ එම හෙදියගේ දියණියට දැනුම් දෙමයි. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොන් විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද නව රෙගුලස්සෙ අනුව කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු මරණාසන්න වූ විට ඔහුගේ හෝ ඇයගේ පවුලේ කිට්ටුම ජාතීන්ට ඔවුන්ගේ සමු ගැනීමට රෝහල් සෛනිය අසරට යාමට දැන් අවසර ලැබී තිබේ. මම රෝගියාගේ දුවට කිව්වා අම්මා වේදනාවකින් තොරව ඒ වගේම ඉතා පහසෙන් සිටින බවක් පෙනෙනවා කියලා. ඒත් එක්කම මම ඇහුවා අම්මගේ බලාපොරොත්තු හැටියට තිබුණේ මොනවද කියලා. ඇයගේ ආගමික ඕමනාවන් මොනවද කියලා. ජොනිට ඕටන් කරමින් සිටි රෝගී කාන්තාව ප්‍රතිකාර ලැබමින් සිටියේ තවත් රෝගීන් 8 දිනක තබාගත් අට්ටුවක. සිහිසුන් තවත් රෝගීන් පිරිසක් ඇයගේ පිරිවර වශයෙන් සිටියා. මම රෝගියාගේ සයනය තිර රෙදිවලින් ආවරණය කළා. අනතුරු ඇඟවීමේ සියලු සීනු අක්‍රිය කෙරුවා. ඒ සමග වාට්ටුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයත් මෝටෙකට නිහඬ වුණා. දුරකථනය අතට ගත් ජොනිට ඒ රෝගියාගේ කනට ලංකොට මවට කතා කරන ලෙස ඇයගේ දියණියට උපදෙස් ලබා දුන්නා. ඉන් අනතුරුව ඇය රෝගියාගේ පවුලේ සමාජිකයන් ඉල්ලා සිටි සංගීතයක් වාදනය කරමින් වෙන්ටිලේටරයේ ස්විචය සැමෙන් අක්‍රිය කළා. මම මියදෙමින් සිටි රෝගී කාන්තාව අවසන් හොස්ම හෙළන තෙක් ඇයගේ අත අල්ලගෙන හිටියා. ජොනිට වෙන්ටිලේටරය අක්‍රිය කරනු ලැබීමෙන් මිනිත්තු 5කටත් අඩු කාලයක් ඇතුළත රෝගී කාන්තාව අවසන් හොස්ම හෙළුවා. රෝගියාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය කරන යන්ත්‍රයේ ආලෝකය නිවෙන්න දැල්වෙන්න පටන් ගන්නව මම දැක්කා. හෘද ස්පන්දනයේ බිඳුව හැඩයට සටහන් වුණා. හතක් ඇස්ම පෙන්නන රේඛාවේ තිරයේ පෙන්නුම් කෙරුණේ තනි ඉරක් විදියට. මොහොතකට පෙර අවසන් හුස්ම හෙළූ රෝගියාගේ සිරුරට වේදනානාශක ඖෂධ සපයමින් තිබුණ බට එම සිරුරෙන් ගලවා ඉවත් කිරීමට ජොනිට පියවර ගත්තා. එහෙත් රෝගී කතගේ දියණිය දුරකථනයේ ඔස්සේ සියමවගේ කනට තවමත් කතා කරමින් සිටින්නේ
රෝහල් කඹරේ සිදු ඌහෝ සිදු වෙමින් පවතින කිසිවක් නොදැනේ. ඇයිසිය මව වෙනුවෙන් තවමත් යාඥා කරන්නේය. අනතුරුව ජොනිටා දැන් සියල්ල හමාර බව දුරකතනේ එහා කෙළවරේ සිටින කාන්තාවට දැනුම් දීමට රිසිවරය සිතට ගත්තා. මම මගේ කණ්ඩායමේ අනිත් අයගේ උදව් ඇතිව මියගේ කාන්තාව ඇඳේදිම සේතුවා. ඊට පස්සේ සුදු පාට මිනි ඇඳුමකින් මල සිරුර එතුවා. ඊළඟට සිරුර බොඩි බෑග් එකකට ඇතුල් කළා. බෑග් එක සීල් කරන්න ඉස්සර වෙලා මම මල සිරුරේ නළලෙ කුරුස්සේ සටහන් කළා. රැයේ දකින නපුරු සිහින මේ දෙමින් සිටින රෝගීන්ට ඔයටන් කිරීමට හැකිවීම උත්කතව පවතින අල්පදේ සමග පුරබැදීමේදී තමාට උදව්වක් වන බව ජොනිට පැවසුවා. රෝහලට ඇතුළත් කරගනු ලබන රෝගීන්ගේ සංඛ්‍යාව එකවරම මහ පරිමාණයෙන් වැඩිවීමත් සමග ඇය සේවය කරන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳෙන් සංඛ්‍යාව 34ක් වැඩි කරනු ලැබුවා. සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකයක රෝගියෙකුට එක රෝගියෙකුට එක හෙදියක් යන අනුපාතයට හෙද සේවකයන් යොදවන්නේ. දැන් එක හෙද හෝ හෙදියකට රෝගීන් 3 දෙනෙක් බලා ගන්න වෙනවා කියලා ජොනිට කියනවා. පවතින තත්ත්වය තවත් නරකතට හැරුණොත් එක හෙදියකට රෝගීන් 6 දෙනෙකු බලා ගන්න වෙන තත්ත්වයක් උද්ගත වේවි. ජොනිටගේ හෙද කාර්ය මණ්ඩලයේ ඇතැම් සමාජිකයන්ද කොරෝනා ආසාදිත ලක්ෂණ ප්‍රදර්ශනය කරන ලද හේයින් මේ වන විට සෑම් නිරෝධායනයේ පසු වෙනවා. ඒ අතර වාරයේ ලන්ඩන් රොයල් ෆ්‍රී රෝහල දෙඩි සත්කාර අංශවල සේවය සඳහා සහායක හෙද හෙදියන් පුහුණු කරමින් ඉන්නවා. අපි අපේ සේවා මුර බාර ගන්නකොට අත් එකට අල්ලගෙන ප්‍රවේශන් වන්න ස්ටෙස් එෆ් කියලා හැමෝම කියා ගන්නවා. එකිනෙකා ගැන අවධානයෙන් ඉන්නේ හැම කෙනෙක්ම අත්විසව මුක ආවරණ සහ වෛරසයෙන් බේරීමට අඳින ඇඳුම් ඇඳලද කියලා බලනවා. ඇය සේවය කරන දැඩි සත්කාර ඒකකෙන් දැන් දිනකට එක මරණයක් වාර්තා වෙනවා. එහෙම මෙම කොරෝනා වසංගතය ආරම්භ වීමට පෙර පැවති තත්ත්වය සමග සාපේක්ෂව බැලීමේදී එහෙල මට්ටමේ අනුපාතයකි. මෙය පිය උපදවන තත්ත්වයක් ජොනිටා කියා සිටිනවා. ප්‍රධාන හෙද නිලධාරිනියක ලෙස ඇයට ඇතැම් විට සිය පීතිය මැඩලීමේ ප්‍රයත්නයක නිරත වන්නට සිදුවෙනවා. මට නපුරු හීන පේනවා, මිතා ගන්න බෑ. වෛරසය මටත් ආසාදනය වේවි කියලා බියක් දැනෙනවා. බිය කියන දේ කාටවත් දැනෙන දෙයක්. පසුගිය වසරේ ක්ෂය රෝගයට ගොදුරු වීමෙන් ජොනිටාහට මාස කිහිපයක්ම රැකියාවෙන් බැහැර වීමට සිදු වුණා. ඇයගේ පෙනහැලිවල ශක්තිය දුර්වල බවත් ඇය දන්නවා. සමහරු මට කියනවා මම වැඩට නොයා යුතුයි කියලා. ඒත් මේක වසංගතයක්. මම මගේ තත්ත්වය අමතක කරලා මගේ කාර්යභාරය ඉටු කරනවා. මම බලාගනිමින් සිටියදී මරණයට පත් රෝගීන් ගැන මට මගේ වැඩමුළුවේ අවසානයේදී සිහිපත් වෙනවා. නමුත් මම රෝහලෙන් පිට වෙද්දී ඒ ඔක්කොම අමතක කරන්න උත්සාහ ගන්නවා කියලා ජොනිටා අවසන් වශයෙන් සඳහන් කර සිටියා. රෝහලේ ප්‍රධාන ඇය පෙළෙන අනුතුරුදායක අසනීප තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නිවසේ රැඳී සිටින් ලෙස ඇයට උපදෙස් දී තිබෙනවා. එම කාලය තුළ සිය නිවසේ සිට රෝහල් පරිපාලන කාර්යයන්ට සහයෝගය දෙමින් සේවය කිරීමට මේ වන විට ජොනිටා සැලසුම් කරමින් සිටිනවා. ජොනිටා කරන්නේ අපහසු කාර්යයක්. නමුත් ඒ කාර්යයෙන් පිටපනින්න ඇයට බෑ. අවසන් හුස්ම පොද එක සටන් කරමින් ඉන්න කෙනෙකුගේ ජීවිතයකට අවසන් හුස්ම වාතලයට මුදා හරින්න කටයුතු කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. හැංගීම් එක හදවත එක්ක ගනුදෙනු කරද්දී ඒ ක්‍රියාව ගොඩක් අපහසු දෙයක්. තවත් දවස් කිහිපයක් හෝ ජීවත් වෙන්න වෙන්ටිලේටර් එක පුරපදින ඒ මිනිස්සුන්ගේ ජීවිත ජොනිටට වෙන්ටිලේටරින් ඉවත් කරන්න සිද්ධ වෙන්නේ අනිත් රෝගීන් ගැන හිතලමයි. ඉතින් ඇය කරන්නේ ඇත්තෙන්ම වේදනාකාරී රැකියාවක්. නමුත් ඒ කර්තව්‍ය අනිවාර්යෙන්ම සිදු කළ යුත්තක්. මෙවැනි සිදුවීම් දහස් ගණනක් අදවන විට මේ මුළු ලෝකේ පුරාම සිදු වෙන වෙති. මොකද මේ වන විට කොරෝනා වෛරස මුළු ලෝකම ආක්‍රමණය කර හමාරයි. ඒ නිසාවෙන් මෙවැනි භයානක අත්දැකීම් වලට මුහුණ නොදී සිටීමට නම් ඔබ අප සියලු දෙනාම කොරෝනා වෛරසයෙන් ආරක්ෂාකාරී විය යුතුයි. ඒ නිසාවෙන් හැකි සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. සමාජ දුරස්ථභාවය රැකගෙන මුව ආවරණ පැළඳගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.